Upuli! Mampara di siya Dakalatino! සාද ශ්‍රීම මැඩම එනවා කියලා සර්. මිස් රේකත් එනවා සර්. අර චිත්‍ර ශිල්පියාගේ වැඩේ වෙන නිසා සාකච්ඡාවකට. බෝඩ් රූම් එක ලෑස්ති වෙනවා. හැමෝම ආවට පස්සේ මම කතා කරනවා. හරි සර් ලෑස්ති කරලා තියෙන සර්. අර චතුරුගුණ වර්ධන කතා කරා. කතා කරා සර්. මියාමෝ කියනවා. එනවා සර්.
විශ්වාසී ඉන්න ඔයා හැම තැනම ඉන්නවා හොඳ නැද්ද වෙන තැනක ජොබ් එකක් හොයාගත්තොත් ඒ මොකටද දැන් ඉතින් මෙහෙන එකේ තේරුමක් නැහනේ දිනා ගන්න දෙයක් නැහනේ මම මොකටද එහෙම කරන්නේ මොකද ඔච්චර නපුරු අම්මේ කත්ති කිව්වේ මං කිව්වේ අම්මේ කියලා මතකද මට අම්මේ කියන්නේ නැහැ කියලා කතා කරන් උගන්නපු හැටි පිස්සු කතාවක්ද මේ දැන් ඉවරයි කියලා නේද යන්න ගියේ? එදා ගියේ ශෂි. අද ඉන්නේ උපුලි. ඇයි? මතක නැද්ද මාව? ඔව්. මං තමයි උපුලි. මොකද? මං කිව්වේ මං තමයි උපුලි කියලා. අද මේ රැස්වීම විශේෂයෙන් පවත්වන්නේ චතුර ගුණවර්ධන කියන චිත්‍ර ශිල්පියා වෙනුවෙන්. චතුර අපේ සැනකිලි භූමියේ ඉතාමත්ම ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ හේතුවෙන් අද අපේ සැනකිලි භූමිය පාරාදීසයක් බවට පත් වෙලා ඉතාමත්ම සුන්දරයි හරිම ලස්සනයි
මගේ පුතා රන්දීර්. එයාගේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ පළවෙනි ව්‍යාපෘතියයි මේක. මේ හැමෝම වෙනුවෙන් මම චතුටි ස්තුතිවන්ත වෙනවා. රන්දීර්. අපේ සමාජය පුරාවටම තියෙන්නේ දුක, වේදනාව, වෙන්වීම, බලාපොරොත්තු කඩවීම, තෘප්තිමත් නොවීමයි සිදුවීම. ඉතින් මේ සිදුවීම නිසා අපේ සමාජයට ඇතිවන පීඩනය තුනී කරන්න, ඒ පීඩනය නැති කරන්න අපේ මේ සැලකිලිමත් හැමදාම උදව් වෙනවා. මම පුංචි කාලේ වච්ච පුළුන්දක් විදිහට මේ භූමිය චිත්‍රවලින් විචිත්‍රවත් කරන්න පුළුවන් උනේ මෙන්න මේ නිර්මාණ ශිල්පයන් සර්. චතුර. වර්මාත් මේ ගැන කියන්න තියෙන. මට කියන්න කිසිම විශේෂ දෙයක් නැහැ. මට පැවරුණු වගකීමක් මං ඒ විදියට නිවැරදිව සාර්ථකව ඉෂ්ට කරලා ඒක නැවතත් ඒ විදියටම බාර දුන්නා. එච්චරයි. මෙතනින් හැමෝම දන්නා වගේම මට පැවරෙන හැම වගකීමක් මං ඒ විදියට නිවැරදිව ඉෂ්ට කරලා. මගේ පුද්ගලික ජීවිතේ එහෙමයි. මට දැනට ලැබිලා තියෙන මට ඉදිරියට ලැබෙන හැම වගකීමක් මම ඒ විදිහට සාර්ථකව ඉෂ්ට කරනවා. ඒක තමයි. දර්ශනේ බලන්නවත් ආවෙ නැත්තේ නෑ. මට ඒ වෙලාවෙ එතනට එන්න බැරි වුණා. අඩු ගානේ මට පණිවිඩයක් හරි දෙන්න තිබුණා. මං කෝල් කරපු කිසිම වෙලාවක ඔයාගේ ෆෝන් එක ඔන් කරලා තිබ්බේ නෑ. මම දන්නවනේ මං වැඩ කරන වෙලාවට ෆෝන් එක ඔෆ් කරගෙන ඉන්න කියලා. අඩු ගානේ මං එන්න කියපු වෙලාවටවත් කෝල් එකක් දෙන්න තිබුණා. ඒ වෙලාවේ මං හිටියේ රැස්වීමක. ඉතින් ඒ වෙලාවටම හරියට මට වඩ කෝල් කරන්න බැරි වුණා. අන්තික ඊට පස්සේ ගත්ත හැම වෙලාවෙම ඔයාගේ ෆෝන් එක ඔන්. දර්ශනේ ඇතුළේදී මට ආයෙ සරයක් ෆෝන් එක ඔෆ් කරගන්න සිද්ධ වුණා. එහෙනම් වාට තිබුණා වේලාසන ගෙදර එන්න. මහරේ ජාමයක් වෙනකම් මං ඇහැරලා හිටියා. වාරේ බීල බීල ගෙදර එනවා. ඒ වෙලාවට මට පුළුවන් දවත් එක්ක කතා කරන්න. ඊට පස්සේ උදේ පාන්දරම අතුරුදහන් වෙනවා. ඉතින් මෙතන රණ්ඩු කරන්න හරියට තැන් දෙක ජීවත් වෙන දෙන්නෙක් වගේ. අද වැඩි වෙලා එනවා. මොකද කියන්න කතාවක් තියෙනවා. බලමු. බලමු නෙමෙයි. කොහොමද එන්න බලනවා. බලමු. Thank you.
මොනවද මෙතන කරන්නේ? ඔෆිස් එකේ කවුරුත් නැහැ. මංගල ශෂිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. වතාම යවන්නද කියලා නේද? යෝරි! රන්දි යනවා යන්න. අනේ රන්දි මට වඩ. අනේ රන්දි